ප්‍රබලව ජලාශයට වතුර නිදහස් කරන්න. මේ වෙනකොට සමනල ජලාශේ ඝන මීටර් මිලියන 80කට වැඩි වතුර කඳක් තියෙනවා. මේකෙන් මිලියන 20 මිලියන 60 දක්වා වතුර නිදහස් කිරීමට සමනල ජලාශේ බැඳිලා ඉන්නවා නීත්‍යානුකූලව. ගත්තු තීරණ වලට අනුව ඒ වතුර ටික නිදහස් කෙරුවා නම් මීට මාසයකට කලින් ওই වතුර ටික නිදහස් කෙරුවා නම් මේ වාගේ නස්පැත්තියක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් උනත් මේ වතුර වලින් විශේෂයෙන්ම අක්කරඩි වලින් ගත්තොත් අක්කරඩි 10000ක් උඩවලව ජලාශයට තව නිකුත් කෙරුවා නම් 140කට ආසන්න කුඹුරු යායක් බේර ගන්න පුළුවන්. හැබැයි මේක පරක්කු කරනවා කියන්නේ තවත් දවසින් දවස මේ කුඹුරු ටික මැරිලා යනවා. එවනම් මෙන්න මේකත් එක්ක වතුර ප්‍රශ්නයක් තියෙනවා නම් ආණ්ඩුවට තිබුණ විකල්ප දෙකකට යන්න. එක්ක බෙත්මකට යන්න තිබුණ කොටසක් වගා කරන්න. නැත්තම් අතුරු බෝග වලට යන්න තිබුණා. එහෙම යන්නතුව පූර්ණ වශයෙන් වගා කරන්න තීන්දුව తీරන ගත්තේ මෙන්න මේ වතුර දෙනමයි කියන පදනමේ ඉඳන්. හැබැයි දැන් මේගොල්ලෝ වතුර නොදී ඉන්න එක ඇතුලේ මේ ගොවි ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් කරලා තියෙනවා. මේ ගොවියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රටේ ජනතාවටත් මේකෙන් අසාධාරණයක් කරලා තියෙනවා. අයි දැන් මේ කුඹුරු යායක් මැරෙනකොට මොකද වෙන්නේ? රටේ වී නිෂ්පාදනය අඩු වෙනවා. අඩු වෙනකොට හාල් මිල වැඩි වෙනවා. ඊට පස්සේ පිටරටින් හාල් ගේන්න වුණොත් එහෙම වසවිස සහිත හාල් පිටරටින් ගේන්න වෙනවා. ඒ හාල් මේ ලංකාවේ මිනිස්සු පරිභෝජනය කරනවා. එහෙමනම් මේ රටේ බත් කන හැම මිනිහෙකුටම බලපාන ප්‍රශ්නයක් බවට පත් කරලා තියෙනවා. බත් කන හැම කෙනෙකුටම විශාල අසාධාරණයක් කරලා තියෙනවා. එතකොට මේසා විශාල මුදල් ප්‍රමාණයක් මහන්සියක් ශ්‍රමයක් මේ සියලු දේවල් වියදම් කෙරුවේ කැප කෙරුවේ රටේ ජාතික නිෂ්පාදනයට දායක වෙන්න. හැබැයි දැන් ජාතික නිෂ්පාදනයට මේක හවුල් වෙන්නේ නැහැ. හවුල් වෙන්නේ නැති වෙනකොට ඒ වෙනුවෙන් කරපු පිළිවය ගොවියෝ කරපු පිළිවය රජයේ විසින් දරපු පිළිවය ඒ වෙනුවෙන් කැප කරපු වතුර මේ ඔක්කොම ගත්තොත් එම මේක තාක්ෂණය කරොත් එම අද කොතනද තියෙන්නේ. ඊළඟ අපි කියනවා අද වෙනකොට සමනල ජලාශේ විදුලි උත්පාදනය කරන්නේ මෙගාවොට් 10කට වඩා අඩු ප්‍රමාණයක්. මෙගාවොට් 120ක් මේක නිෂ්පාදනය කරන්න පුළුවන්. තව දවස් කීපයක් යනකොට ඔය මෙගාවොට් 10ත් නිෂ්පාදනය කරන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? විදුලියත් නැහැ, කුඹුරුත් නැහැ. අඩු ගානේ මේ පුංචි කැපකිරීමක් කරලා මේ වතුර ටික කලින් දුන්නනම් දැන් හරි දුන්නනම් එමනම් මේකෙන් තව දවස් කීපයක් යනකොට දෙකම හිමි වෙනවා. මේකේ දෙකෙන් එකක් බේර ගන්න පුළුවන්. එහෙම තීන්දුවක් ගන්න තරම්වත් මොලයක් නැති හැඟීමක් නැති පාලක පන්තියක් තමයි අද මේ ඉන්නේ. අද කැබිනට් මණ්ඩලෙ පැදුළුම් පවගේ තීන්දුවක් ගන්නවා වතුර නොදී ඉන්න. එමනම් මෙන්න මේකත් එක්ක අපි මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. මෙතනින් එහාට අපි ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ගයට යනවා, අධිකරණ ක්‍රියාමාර්ගයට යනවා. අපේ නීතිඥ කණ්ඩායම මේ සඳහා සෑදී පැහැදී ඉන්නවා, සූදානමින් ඉන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා කියනවා කරුණා කරලා මේ ගොවි ජනතාවට වතුර ටික දෙන්න. එවාගෙම තමයි මේ අලාභ කරපු හානියට පත් කරපු සියලුම ගොවින්ට අනිවාර්යෙන්ම සාධාරණ වන්දියක් ලබා දෙන්න. මේ වන්දි ලබා දීමේදී රටේ මහජනතාවගේ බදු මුදල් වලින් මේ වන්දි ලබා